අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශයයි මේ ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් අවධානය යොමු කරමු පුවත් සිරස් තල වෙත පසුගිය දාසිය දුරේ දිරුන් දුන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය දුරේ රාජකාරී ආරම්භයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු පක්ෂ තුනක ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර ගැසට් කරයි ගත වූ පැය 24 තුල කොවිඩ් ආසාදි 327ක් බන්ධනාගාර රැඳවියන් හමු වීමට 15 වනදා සිට අවසර ලිඳුල නිවාස 24ක් ගින්නෙන් දැවෙයි 60 දිනක අවතැන් ප්‍රථමයෙන් අවධානය යොමු කරමු දේශීය පුවත් වෙත අභිනව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරු 10:35ට පමණ යෙදුණු සුබ මොහොතින් සිය දූරේ රාජකාරී කටයුතු ආරම්භ කළා ඒ අරලිය ගහ මන්දිරයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් මේ ශාලාවට සම්ප්‍රාප්ත වන්නේ එතුමන්ගේ රට හදන රට දිනවන සෞභාග්‍ය දැක්ම ඉදිරියට ගෙන යන වැඩපිළිවෙලේ තවත් ස්වර්ණමය කාලච්ඡේදයක් සඳහා වැඩ කටයුතු සුබ මොහොතින් ආරම්භ කිරීම සඳහායි ප්‍රථමයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සර්ව ආගමික වතාවත්වල නිරත වී ආශිර්වාද ලබා ගත්තා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ඉන්නතුරු යෙදුණු සුබ මොහොතේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය දූරේ රාජකාරී කටයුතු ආරම්භ කළා අනුභවේන අසිට්ඨානුභංජන ලක්ඛන අනුභවේන අටෝත්තර සත රු මහා සංඝතනරලක ශ්‍රීලංකාවේ 14 වන අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ 19 වෙනිදා දෙවරුම් දුන්නා. ඒ ඓතිහාසික කැලණිය රජමහා විහාරස්ථානයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මෙවර මහමැතිවරණයට තරඟ කළ මහින්ද රාජපක්ෂ මහතා මනාප 527,364ක් ලබා ගැනීමට සමත් වුණා. එය මෙරට මහමැතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාව ලෙසයි. මහින්ද රාජපක්ෂ මහතා මෙලෙස අග්‍රාමාත්‍ය ධුරයට පත් වූයේ සිවවන වරටයි. මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණයට අදාළව එක් එක් පක්ෂවලින් නම් කරන ලද ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 19 දිනකගේ නම් ඇතුළත් අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා. මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණයට අදාළව එක් එක් පක්ෂවලින් නම් කරන ලද ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 19 දිනකගේ නම් ඇතුළත් අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නම් කරන ලද ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර 17ක් ඉලංගේ තමිල් අරුසු පක්ෂය සහ අකිල ඉලංගේ තමිල් කොංග්‍රසය නම් කරන ලද ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරයි මෙලෙස ගැසට් කර තිබෙන්නේ. ඒ අනුව මහාචාර්ය ජී.එල්.පී. රිස් නීතිඥ සාගර කාර්යවසම් හිටපු මහ බැංකු අධිපති වරලත් ගණකාධිකාරී අජිත් නිවාඩ් කප්‍රාල් ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සප්රි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ විශ්‍රාමික ගුරු උපදේශිකා මංජුලා දිසානායක ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් බණ්ඩාර මහාචාර්ය චරිත හේරත් සමාජ ක්‍රියාකාරී ගෙවිඳු කුමාරතුංග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහාචාර්ය තිස්ස විතාරණ ඉංජිනේරු යදාමිනි ගුණවර්ධන ආචාර්ය සුරේන්ද්‍ර රාඝවන් ව්‍යාපාරික ටිරාන් අලස් විශේෂඥ වෛද්‍ය සීතා අනුබේපොළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටකොඩ ව්‍යාපාරික මොහොමඩ් ෆලිල් මර්ජාන් යන මහත්ම මහත්මීන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අදාළව මෙලෙස නම් කර තිබෙනවා. මීට අමතරව ඉලංගේ තමිල් අරුසු පක්ෂයෙන් තවරාජා කලේ අරසන් සහ අකිල ඉලංගේ තමිල් අරුසු කොංග්‍රසයෙන් සෙල්වරාසා ගජේන්තිරන් යන මහත්වරුන් පාර්ලිමේන්තු සභිකයින් ලෙස නම් කර තිබෙනවා. කෙසේ වෙතත් සමගි ජනබලවේගයේ ජාතික ජනබලවේගය එක්සත් ජාතික පක්ෂය සහ අපේ ජනබල පක්ෂයට අදාළව ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර මෙතෙක් නම් කර නැහැ.
මෙතර අපේ ජනබල පක්ෂයේ ජාතික ලැස්තු මන්ත්‍රී ධුරය පිළිබඳව හෙට දින සාකච්ඡා කරන බවයි එම පක්ෂයේ නායක පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ. ගත වූ පැය 24 තුළ මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ රෝගීන් 27 දෙනෙකු වාර්තා වුණා. ඉන් 23 දෙනෙකු සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ රෝගීන් 27 දෙනෙකු පිළිබඳව ඊයේ දින වාර්තා වුණා. इन विसी तुंदेने को सेनपुर पुनरुत्थापन मध्यस्थाने रंधवियन वन अतर इतिरी सिउदेना एक्सात अराबी एमीर राजे सिट मेरेटेट पैमिनी पुद्गले ए अनुव इए दिने वन विट मेरेट समस्त कोविड 19 वाइरस आसादितें गे संक्या वसठान उये देदास अटसी हैत्त एकाकले साए समस्त आसादितें अतुरें पुद्गलीन देदास पंसी अनुतुं देने को पूर्ण सुवे लबा अध्यातर वाइद्य अधिक्षने अटते तावतुरता त्रोहल गतव प्रतिकार लबन रोगीन संक्या व देसी हैटहाता මේ අතර කන්දකාඩ වහා සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ සමස්ත ආසාදිතින් සංඛ්‍යාව අද පෙරවරුව වන විට සටහන් වූයේ 629ක් ලෙසයි. පුනරුත්ථාපනය වන රැඳවියන් 508ක්, එහි කාර්ය මණ්ඩලය 67ක්, ආරාධිත කාර්ය මණ්ඩල සමාජිකයන් 5 දෙනෙකු, පවුල් හා සමීපතමින් 48ක්, වැලිකඩ බන්ධනාගාරයේ කොවිඩ් වෛරසය ආසාදනය වූ රැඳවියා ඇසුරු කළ පුද්ගලෙක්, ඒ අතර වන බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කළේ. මෙතර අමුත්තන්ට බන්ධනාගාර රැඳවියන්ව හමු වීම සඳහා පනවා තිබූ තහනම එළමෙන සෙනසුරාදා දින සිට ඉවත් කිරීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. බන්ධනාගාර පාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් අමුත්තන්ට රැඳවියන් බැලීම සඳහා අවස්ථාව ලබා දීමට තීරණය කර ඇති බවයි. මෙතර පවතින වසංගත තත්ත්වයේ හමුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව කටාරි රැඳී සිටි පුද්ගලින් 40 දෙනෙකු අද අලුයම දිවෙනට පැමිණියා. පුරාවිද්‍යා වටිනාකමක් සහිත භුවනික රාජසභා මණ්ඩපය කඩායිවත් කර දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංචේපතුළු පිරිස අතරංකුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන් 5 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් 6ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලි සේනාරත්න මහතා පවසනවා. පුරාවිද්‍යා වටිනාකමක් සහිත කුරුණෑගල භුවනික රාජසභා මණ්ඩපය කඩා බිඳ දැමීමේ චෝදනාව මත ඔවුන්ට දෙවැනි වරටත් වරෙන් තුනෙකුත් කරනු ලැබුවා. එසේම සැකකරුවන්ට රටින් පිටවීම වළක්වාලමින් නියෝගයක් කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කළ බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිෂා රජයරත්න මෙනවිය ප්‍රකාශ කළා. දෙවැනි භුවනික බහු රජුගේ රාජසභා මණ්ඩපයේ හෙවත් මගුල් මඩුව ලෙස සැලකෙන කුරුණෑගල නගරමැදියේ පිහිටි ඓතිහාසික ගොඩනැගිල්ලේ කොටසක් ඉකුත් ජූලි 14 වෙනිදා රාත්‍රියේ කුරුණෑගල නගරාධිපති රැගී මෙදිහත් වීමෙන් කඩායිවත් කර තිබුණා. මෙම සිද්ධිය පිළිබඳ සොයා බැලීමට අගමැතිවරයා පත් කළ පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල් වරයාගේ ප්‍රධානත්වයෙන් යුතු විද්වත් කමිටුවේ වාර්තාව මගින් කියා සිටියේ මෙම ගොඩනැගිල්ල කඩායිවත් කිරීමේදී පුරාවස්තු වලට හානි සිදු වී ඇති බවයි. එසේම එය කඩා බිඳ දැමූ පුත්කලින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද එම වාර්තාව මගින් උපදෙස් ලබා දී තිබුණා. ඒ අනුව නීතිපතිවරයා පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල් වරයා සහ පොලිස් ප්‍රධානින් කඳවා දීර්ඝ වශයෙන් මේ පිළිබඳ කරුණු සොයා බැලුව අතර ඒ අනුව ගොඩනැගිල්ල කඩා බිඳ දමා දින 23ක පසුව නීතිපතිවරයා පසුගිය පසුවනදා කුරුණෑගල නගරාධිපති තුෂාර සංචේව විතරණය ඇතුළු විත්තිකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරන්තු ලබා ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන්නා. විමර්ශනයේ සෙස සැකකරුවන් ලෙස නම් කරැත්තේ කුරුණෑගල නාගරික කොමසාරිස්වරයා, නාගරික ඉංජිනේරුවරයා, වැඩපාලක සහ අදාළ බැකෝ යන්ත්‍රයේ දුරවරයයි. ලිඳුල බඹරගල තේපතුයායේ නිවාස පෙළියක හදිසි හටගත් ගින්නකින් නිවාස 24ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ලිදුල පොලිස් වසමට අයත් බඹරගල තේපතුයායේ මැද කොටසේ වතු නිවාස පෙළියක ඊයේ රාත්‍රියේ හදිසි ගින්නක් කඩගෙන තිබෙනවා. එම ගින්න හේතුවෙන් වතුයායේ නිවාස 24ක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බවයි ලිදුල පොලිසිය සඳහන් කළේ. එම වතුයායේ පදිංචිව සිටි පවුල් 24කට අයත් සමාජිකයින් 60 දෙනෙකු පමණ තම නිවාස අහිමි වීම හේතුවෙන් අවතැන්ව සිටින අතර ඔවුන් මේවන විට එම වතුයායේම ප්‍රජාශාලාවේ తాවකාලිකව නතර කර ඇති බව පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
अधिकारी වතුනිවාස පෙළිය කඳු මුදුනේ පිහිටා තිබීම හේතුවෙන් ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රතවලට එම පරිශ්‍රයට ලඟාවීමට අසීරු වූ බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා. ඒ හේතුවෙන් ගින්න මැඩපැවැත්වීමට ප්‍රමාද වූ බවයි පොලිසිය සඳහන් කළේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. මධ්‍යම කඳුකරයේ ජලපෝෂක ප්‍රදේශ වලට ඇදහැරෙන අධික වර්ෂාව හේතුවෙන් ජලාශ රසක ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර කොත්මලේ ජලාශයේ වාන්තරටුවක් තවදුරටත් විවෘතව පවතිනවා. මේ අතර අද දිනේද දිවයිනේ විවිධ ප්‍රදේශ වලට වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. සබරගමුව මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනේ වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. ඌව පළාතේ ඇතැම් ස්ථානවලටද අද පස්වරු දෙකෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. අද දිනේ දිවයිනට බලපවත්නා කාලගුණ තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතාගෙන් අප විමසීමක් කළා. දිවයිනේ හරහා විශේෂ තුරු උතුරු මැද වයම් පළාත්වලයි හම්බන්තොට තිරිකුණාමලේ සහ මාතලේ වගේ දිස්ත්‍රික්කවල මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් පැත්තේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. මුහුදු රළ ඉහළ යෑමේ තත්ත්වයක් තියෙන්න පුළුවන්. බේරුවල ඉඳන් ගාල්ල හරහා හම්බන්තොට දක්වා තියෙන මුහුදු ප්‍රදේශවල මේ හේතුව නිසා එම රළ ගොඩබිම දෙසට ගමන් කිරීමේ අවස්ථා සමහර තැන්වලදී තියෙන්න පුළුවන්. දීවර ප්‍රජාවට කියන්නේ විශේෂයෙන්ම පුත්තල මේදා කොළඹ හරහා හම්බන්තොට දක්වා තියෙන වෙරළබඩ තීරවල තනින් තන වැසි හෝ ගිගුරු සහිත වැසක් යම් නිර්මාණය වෙනවා. කංකසන්තුරේ ඉඳන් උත්තල මහරහා හම්බන්තොට දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු මුහුද තීරවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50ට දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙන්නත් පුළුවන්. මේ අතර මධ්‍යම කඳුකරයේ ජලපෝෂක ප්‍රදේශවලට තවදුරටත් තද වැසි ඇතිවීම හේතුවෙන් ජලාශ රසක ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් තවදුරටත් විවෘතව පවතින බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතර හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය කිරීමේදී ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වා සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙසට හැටන් පොලිසිය දන්වා සිටිනවා. පවත්නා අධික වර්ෂාව හේතුවෙන් තේවතු ආශ්‍රිතව දෛනික වැඩ කටයුතු වල නියුතු වතු කම්කරුවන්ගේ පැමිණීමේ අඩුවක් පවතින අතර නුවරඑළිය ප්‍රදේශයේ එළවළු ගොවීන්ද දැඩි අසීරුතාවයට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. දැන් අවධානය රටවටා පුවත් කිහිපයක් වෙතයි. වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් වැල්ලවාය ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී ව්‍යාජ බලපත්‍රයක් යොදාගෙන වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරු වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30ක පුද්ගලයෙකු බවයි පොලිසිය සඳහන් කළේ. සැකකරු අද වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මහර්ගම දෙහිවල ප්‍රධාන මාර්ගයේ බොරලැස්ගමුව ප්‍රදේශයේදී අද උදෑසන මාර්ගය හරහා ගමන් කරමින් සිටි පුද්ගලයෙකු වේගයෙන් පැමිණි යතුරු පැදියක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. එම අනතුරින් යතුරු පැදියේ ගැටුණු පුද්ගලයා බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. නුවරඑළිය ප්‍රදේශයේ සංචාරක නිකේතනයක තිබී ගෝණ අංතට්ටු 18ක් ගෝණ කකුල් දෙකක් මුහුදු බෙල්ලන්ගේ කවච විශාල ප්‍රමාණයක් පිඹුරු හැවක් සහ සමනලුන් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට නුවරඑළිය වනජීවී කාර්යාලය කටයුතු කර තිබෙනවා. ඒ වනජීවී කාර්යාලයට ලද තොරතුරක් මතයි සිද්ධිය සම්බන්ධයෙන් සංචාරක නිකේතනයේ කළමනාකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අද නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. කුරුණෑගල නගර මැදේ ඔර්ලෝසු කණුවාසල ඇති උමංග මාර්ගය අද උදෑසන 9 පමණ වන තෙක්ම විවෘත කර නොතැබීම හේතුවෙන් නගරයට අවශ්‍යතා සඳහා පැමිණෙන ජනතාවට විශාල අවහිරතා සිදු වී තිබෙනවා. නගරවාසීන් චෝදනා කරන්නේ නගර සභා සේවකයින් අසනීප නිවාඩු වාර්තා කිරීම හේතුවෙන් මෙවැනි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි. එප්පාවල ඉහළගම ප්‍රදේශයේදී රහසිගතව පවත්වාගෙන ගිය
විෂය මද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් වටලා එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට එපාවල පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යංශයේ නිලධාරීන් සමත් වී තිබෙනවා. එපාවල ඉහළගම ප්‍රදේශයේ කලක් තිස්සේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරන ලද ස්ථානයක් වැටලීමට එපාවල පොලිසිය කටයුතු කර තිබෙනවා. එපාවල පොලිසියට ලද තොරතුරක් මත එපාවල පොලිසිය ස්ථානාධිපති ප්‍රමුඛ එපාවල මද්‍රව්‍ය කාර්යංශය මගින් මෙම වැටලීම සිදු කර තිබෙනවා. එහිදී විශාල ප්‍රමාණයේ විෂ මද්‍රව්‍ය තොගයක් සහ අදාළ මත්පැන් නිෂ්පාදනයේ සඳහා යොදාගත් භාණ්ඩ තොගයක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහිදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරු අද දින තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. එත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙම පුවත් ඇතුළු තවත් දේශ විදේශ ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා අපි විසෙන්න www.sethanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි අලි හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමග. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.